අපවට පරිසරය කියන්නේ හරි පුදුම දෙයක්. ඉතින් මේ පරිසරය ඇතුළේ ජීවත් වෙන අරුම පුදුම ශාක විශේෂයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. පුංචි ඔයාලා අහලා තියෙනවද මාංශ භක්ෂක ශාක ගැන? අපේ පරිසරයේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන තවත් එක් සුවිශේෂී ශාක විශේෂයක් තමයි මාංශ භක්ෂක ශාක. මාංශ භක්ෂක ශාක කියන්නේ දුවේ පුතේ පණ තියෙන සතුන්ව ආහාරයට ගන්න ශාකවලට. පොඩිත දන්නවද ඇයි මේ ශාක සතුන්ව ආහාරයට ගන්න කියලා? මේ මාංශ භක්ෂක ශාක වැඩිපුරම වැවෙන්නේ මඩවගුරු ආශ්‍රිත ස්ථානවලනේ. සාමාන්‍යයෙන් මඩවගුරු තියෙන ප්‍රදේශවල පසේ නයිට්‍රජන් හිඟකමක් තියෙනවා. මේ නයිට්‍රජන් අඩු නිසා ඒ පරිසරයේ තියෙන ගස්වල වර්ධනය හරිම අඩුවෙන් තමයි සිදු වෙන්නේ. ඉතින් මේ ශාක කෘමීන් වැනි සතුන් ආහාරයට අරගෙන තමයි ශාකයේ වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන් ලබා ගන්නෙ. පොඩිත්තු තවම සුජේ නිවුස් පේපර් YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක click කරන්නකෝ. දැන් අපි මාංශ භක්ෂක ශාක කිහිපයක් ගැන විස්තර ටිකක් බලමු. බාඳුරා. කෘමි සත්තු අල්ලගන්න බාඳුරා ශාකයේ සමහර කොළවල හැඩය කෙන්ඩියක් හැඩයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දුවල පුතාලා දන්නවද බාඳුරා මලයි බාඳුරායි ගොටුවයි කියන්නේ දෙකක් කියලා? මේ තියෙන්නේ බාඳුරා මල. එතකොට දැන් ඔයාලට පේන්නේ බාඳුරා ගොටුව. මේ බාඳුරා ගොටුවට ආකර්ෂණය වෙලා ඒකට ඇදිලෙන පුංචි කෘමි සත්තු බාඳුරා ගොටුවේ තියෙන ලිස්සන සුළු ගතිය නිසා ඒක ඇතුළට ලිස්සල වැටෙනවා. මේ බාඳුරා ගොටුව ඇතුලේ බිත්තිත් ලිස්සන සුළු නිසා කෘමි සත්තුන්ට නැවත ගොඩේමක් නැහැ. ඔන්න ඔහොම තමයි දුවේ පුතේ බාඳුරා ශාකයේ කෘමීන් ආහාරයට ගන්නෙ. නිල් මොණ රැස්ස. නිල් මොණ රැස්ස කියන්නේ ජලයේ ගිලී හැදෙන ජලජ ශාකයක්. මේ ශාකයේ කොළ කිහිපයක් කෙඳි විදියට තමයි බෙදලා තියෙන්නේ. ජලයෙන් උඩට එන්නේ මේ ශාකයේ පුංචිම පුංචි කොටසක් විතරයි. මේ ශාකයේ සමහරක් කොළ නිර්මාණය වෙලා තියෙන්නේ හරියට බෑග් එකක් වගේ. ඉතින් මේ ළඟින් ගමන් කරන කුඩා කෘමීන් මේ බෑගේ ඇතුළට වේගයෙන් නැදිලා යනවා. ඔන්න ඔය විදිහට තමයි නිල් මොණ රැස්ස ශාකය එයාගේ පැවැත්ම වෙනුවෙන් කෘමි සත්තු ආහාරයට ගන්නෙ. කඳු ලැස්ස. මේ ශාකයේ තියෙන කෙඳි හරියට ගම් එකක් වගේ ඇලෙනවා. මේ කෙඳි වලට පිනිබිඳු එකතු වෙලා දිලිසෙන්න පටන් ගන්නවා. මේ දිලිසෙන ගතියට කෘමි සතුන් රැවටිලා කඳුලැස්ස ශාකය ළඟට ඇදලා යනවා. ඊට පස්සේ මේකේ ඇලෙන කෘමි සත්තුන්ට ආයේ පියඹල යන්න නම් බැහැ. ඉතින් කඳුලැස්ස ශාකය මේ කෘමීන්ව Tamanගේ ආහාරයට ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ කඳුලැස්ස ශාකය කෘමි සතුන් දඩයම් කරන්නේ. අපාවට මේ පරිසරය හරිම පුදුමයි නේද? මේ ලස්සන පරිසරයේ අලුත් දෙයක් එක්ක ලබන සතියේත් අපි මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.